ඔබ සියලු දෙනාටම ජීවිතේ ප්‍රශ්න ගැටලු තියෙන බව පේනවා. ඔබට මම වඩාත් කැමති පුංචි කතාවක් අවධාරණය කරන්න. කැලේ සත්තු ජීවත් වෙනවා. ඔබ දන්නවා විවිධ වර්ගයේ සත්තු ජීවත් වෙනවා. මේ සත්තු අතරින් එක්තරා අවස්ථාවකදී හාව පිරිසක් කල්පනා කරනවා අපේ ජීවිතේට පුදුමාකාර විදිහේ තර්ජනයක් තියෙන්නේ. කැලේ ඇතුළ ජීවත් වෙනකොට වන සතුන්ගේ ග්‍රහණිට ලක් වෙනවා. අපි හැම වෙලාවක් තුළදීම මිනිසුන්ගේ ග්‍රහණයට ලක් වෙලා අපි ගොදුරු බවට පත් වෙනවා. ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. මීට වැඩිය හොඳයි අපි එකතු වෙලා මැරෙනවායි කියලා උන් සාකච්ඡා කරනවා. දවසක් මේ ආරංචුව මේ විදියට ජීවිතය පිළිබඳව අපේක්ෂාවන් අයින් කරලා උන් කල්පනා කරන්නේ සියදිවි නසා ගන්නට. මේ සියදිවි නසා ගැනීම සඳහා උන් යොදා ගන්නා ක්‍රමය තමයි ගඟක් දෙවෙනවා. ඒ ගඟ ළඟට ගිහිල්ලා එවන තන් විලක් තිබෙනවා විල ළඟට ගිහිල්ලා විලට පයින්දියයි අවශ්‍යයි කියලා කරන තීරණය. මේ හාව රංචු සියලු දෙනා මෙතන දුවගෙන දුවගෙන යනවා. යනකොට විල අයිනේ ඉන්නවා ගෙඹු ටිකක්. මේ හාවන් එන ශබ්දය ඇහුන ගමන්ම මේ ගෙඹු ටික විලට පනිනවා. ඒ වෙලාවේදී හාව අතර හිටපු එක්තරා ප්‍රඥාවන්ත හාවෙක් කියනවා, "සාවිනි, ඔබලට පේනවද සහෝදරවරුනි? අපට පමණක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ, මේ ගෙම්බණ්ඩත් ප්‍රශ්න තියෙනවා. අපිට ඉස්සලා ඔවුන් පේනවා මේ ජලයට විලට පැන්නා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම හෝ ජීවිතය නැති කර ගැනීම සඳහා තමයි ඔවුන් පැනලා තියෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාම නිශ්ශබ්ද වෙන්න, සංසුන් වෙන්න, මනසින් කල්පනා කරන්න. මේ වැඩිහිටි හාවා දුන්න උපදේශය මා සඳහන් කරන්නේ අපට අපේ ජීවිතේට ඔබට ඔබේ ජීවිතයට වඩාත් හොඳින් ගලප ගන්නට හැකියාවක් තියෙනවා. අපි දිගු ගමනක් යන්නේ. උදේ සිට රාත්‍රී කාලේ වෙනකම්ම යම් යම් ආකාරයේ ගැටීම් සහ ප්‍රශ්නවලට අපි මුහුණ පාලා සිටින්නේ. එවැනි අවස්ථාවකදී අපි නිශ්ශබ්දව සංසුන්ව එක තැනක ඉඳගෙන ජීවිතය පිළිබඳව හිතුවොත් කල්පනා කළොත් අපට බොහෝ ප්‍රශ්න ගැටලු විසඳා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ විසඳා ගැනීමේ ක්‍රමය අපි සොයාගත යුතු වෙනවා. ඒ සොයා ගැනීම ඔබට විවිධ මාර්ග ඔස්සේ කරන්නට පුළුවන්කමක් තිබෙනවා. මා සඳහන් කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඔබට මේ සියලුම ප්‍රශ්න සහ ගැටලු වලට උත්තර සොයා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ උත්තර සොයා ගැනීමේදී තථාගතයන් වහන්සේ අනුදැන වදාළ කාරණා ගණනාවක් තිබෙනවා පින්වත්නි. ඔබට මා කෙටියෙන් සඳහන් කරන්නම්. මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ගලප ගන්න පුළුවන් ඒ කාරණාව තමයි ප්‍රශ්නයේ කුමක්ද කියන එක මුලින් හඳුනා ගැනීම. ප්‍රශ්නේ ඇතිවීම සඳහා බලපාපු හේතුව කුමක්ද කියලා කියන එක සොයා ගැනීම. තුන්වෙනි කාරණාව තමයි ඒ ප්‍රශ්නීය ගැටලුව වෙනස් කිරීම. හතරවෙනි කාරණාව තමයි ඒ ගැටලුව ප්‍රශ්නේ වෙනස් කිරීම සඳහා ක්‍රමවේදයක් සොයා ගැනීම. මේ චතුරාර්ය සත්‍යය තුළද අපිට උගන්නන කාරණාවක්. ඒ නිසා ඔබට ඔබේ ජීවිතයේ කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නම් මේ කියන සූත්‍රයේට මේ ගැළපීමට දාලා ඔබ ප්‍රශ්නේ හරියටම විග්‍රහ කරගත්තොත් අපට පුළුවන්කමක් තිබෙනවා ජීවිත නැති කරගන්න නැතුව, කම්පණයකට පත් කරගන්නේ නැතුව වඩාත් හොඳින් යහපත් ලෙස ජීවත් වෙන්න. ඔබට තිරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.